මෙවෙනකොට රටේ තියෙන දැඩි ආර්ථික අර්බුදයක්. රට තුල අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයි. එදා වෙලා හරි හම්බ කරගෙන කන පුංචි මිනිසයාට දැන් සල්ලි දීලවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නට හැකියාවක් නැහැ. දවසින් දවස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යනවා. ඊට සමගාමීව අනිකුත් ශාස්ත්‍රවලත් මෙවන විට මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ උත්සව ශාලා මිල ගණන් මෙන්ම ඉදිකිරීම් ශාස්ත්‍රයේ භාණ්ඩවලත් මිල ඉහළ දැමුවා. කබලින් ලිපට වැටිලා හිටපු අපේ රටේ මිනිස්සු දැන් ලිපෙනුත් බිමට වැටිලා. අමාත්‍යවරුන් නිලධාරීන් කිව්ව සතුස අලෙවිසල්වලත් දැන් භාණ්ඩ හිඟයි. අපි සල්ලි දීලා ගන්නවා බස් බඩු නැහැ ඉතින් සල්ලි තුනක් වැඩක් නැහැ බඩු නැහැ මොනවද සතුට දැන් මම දැක් උදේ ටීවී එකේ තියෙන හැමදාම කියන මේ බඩු දෙයි කියලා දැන් ඇවිල්ලා බලුවා මොකුත් නැහැ ඒ മന്ത്രിලගේ යමුදලගේ කතාව විතරයි ඉතින් අපිට ඉතින් කියන්නේ ඉතින් ගෝට ගෝ කියලා විතරයි ඉතින් මොන ගෑන් දැන් නැහැ ඉතින් ඉතින් මතනක අවශ්‍ය බඩු බාහිර ආදී ගන්න විදියක් නැහැ ඒ වගේම අපිට පෙළ දෙක් මානක විසඳුමක්වත් පේන්නේ නැහැ කිසිම දේශපාලන ස්ථාවරතාවයක් පේන තාවයක්වත් නැහැ මේ රටේ ලංකාවට ඉතින් සුදුසරණයි ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20%කින් ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ගණන් යලි ඉහළ යාම සහ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමද කිරිපිටි මිල ඉහළ දැමීමට හේතු බවයි කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ. මෙවන විට වෙළඳපොල තුල කිරිපිටි හිඟයක්ද පවතිනවා. අවසන් වරට කිරිපිටි මිල ඉහළ නැංවීමට කටයුතු කළේ පසුගිය 19 වැනිදායි. කිරිපිටි කිලෝවක මිල රුපියල් 600කින් ඉහළ දැමීමට එදින කටයුතු කළා. කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් මේ දිනවල වෙළඳපොලේ අලෙවි වන මිල රුපියල් 1945ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ප්‍රකාශයට පත් කරැත්තේ රුපියල් 790ක් ලෙසයි. මේ අතර සබන් මිලද ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා. දරුවන් සඳහා භාවිත කරන සබන් කැටයක් රුපියල් 175ක් වැනි මුදලකට සහ රෙදි සෝදන සබන් කැටයක් රුපියල් 135ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා. ගෑස් ඉන්ධන තවමත් රට පුරා හිඟයි. වගකිව යුතු අමාත්‍යවරුන් නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවමත් මේවට විසඳුම් දෙන්නට අපොහොසත් වෙලා තියෙනවා. අදත් විදුලි කප්පාදුව පැය 3ක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව කලාප කිහිපයක් යටතේ මෙම විදුලි කප්පාදුව අද දින සිදු වනු ඇතේ.